දැන් ඇත්තටම හතරවෙනි රැල්ලක අභිමුව ලංකාව ඉන්නේ විශේෂයෙන්ම ලෝකයේ ආසාත්ව විශාල වශයෙන් වැඩි වෙමින් පවතින බොහෝ රටවල ලංකාවෙත් අපි නිරෝධායන ඇඳිරි නීතිය පනවල තිබලා රට නිදහස් කරාට පස්සේ මහජනතාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ පවතින දුර්වලතා සහ ඇතැම් ප්‍රවාහන කටයුතුවල වැනි අංශවල තියෙන දුර්වලතා ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ පවතින දුර්වලතා නිසා මේ වෙද්දී ආසාත්ව වැඩි වෙමින් එනවා. ඒ නිසා මින් ඉදිරියට මේ රැල්ල හතරවෙනි රැල්ල දක්වා පරිවර්තනය කරලා නැවත වරක් ව්‍යසනයක් ඇති කරගෙන රට වසා දමලා අධ්‍යාපන ආයතන සියල්ල වසා දමනවද කියන තීරණය තියෙන්නේ මහජනතාවත්තේ. ඒ නිසා මහජනතාව ඉතා දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපිට මේක යම් තරමක වැඩිවීමකින් ඉදිරියේදී පාලනය කරගන්න පුළුවන් වෙයි. නමුත් දැනට හැසිරෙන ආකාරයට පාලනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරොත් නැවත වරක් හතරවැනි රැල්ලක ආනිසංස අපිට අත්විඳින්න වෙනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම පාසල් අද දිනේ සියලුම උසස් පෙළ පන්ති සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ වෙනවා. මේ පාසල් පහුගිය දින කීපයේම ප්‍රාථමික අංශ ආරම්භ වෙලා පවත්වාගෙන ගියා. නමුත් ඇතැම් පාසල් තුල සීමිත සිද්ධි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා පාසල් දරුවෝ ආසාදිතයින් බවට පත්වීමේ. මේ තත්ත්වය සාමාන්‍යයි. විශේෂයෙන් සමාජයේ ආසාත්වයෝ හමු වෙමින් තිබියදී ඒ සමාජයේ ඉන්න දරුවෝ පාසල් තුලට ඇවිල්ලා ආසාත්ව විදිහට හමු වෙන්න පුළුවන්. නමුත් දෙමාපියන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඒ හැම සිදුවීමක්ම අපි ඉතා දැඩිව අධීක්ෂණය කරනවා සහ පරීක්ෂා කරලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. යම් හේකින් පාසල් තුල පාලනය කරගත නොහැකි මට්ටමේ COVID-19 ආසාදනය පැතිරුණොත් දරුවෝ අවදානමකට එළඹුණොත් එහෙම අපි අවශ්‍ය නිර්දේශ ලබා දෙනවා පාසල් වසා දමන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා අපි ඕනෑම අවස්ථාවක පාසල් තුල අවදානමක් ඇති වුණොත් පාසල් වසා දැමීම සම්බන්ධව කටයුතු කරන්න. ඒ නිසා මේ මොහොතේ අනවශ්‍ය බියක් අවදානමක් ඇති කරගත යුතු නැහැ. පාසල් තුලට දරුවන් පැමිණීමේදී සෞඛ්‍ය උපදෙස් දීලා තියෙන මාර්ගෝපදේශ දැඩිව පිළිපැදීම ඔබගේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගන්න හේතු වෙනවා කියන එක ඉතාම පැහැදිලිව මතක් කරලා දෙන්න ඕන.